කොවිඩ් එන්නත් කරණයට මේ වෙනකොට අවුරුද්දක් ගත වෙලා තියෙනවා. ඔබට මතකද 2020 වර්ෂයේ ආරම්භ වෙන්නේ කොවිඩ් වසංගතයත් එක්ක. 2019 වර්ෂයේ අගභාගයේ චීනයේ වුහාන් නුවරින් ආරම්භ වෙලා සමස්ත ලෝකය පුරාම ශීක්‍රෙන් ව්‍යාප්ත වී ගිය කොවිඩ් වසංගතය මෑත ඉතිහාසය තුළ ලෝක ප්‍රජා මුහුණ දුන් දැවැන්තම සෞඛ්‍ය ව්‍යවසනය බවට පත් වුණා. මුළු ලෝකයේම රෝග බියෙන් මරණ බියෙන් ඇලලී ගියා. මේ ව්‍යසනය ජය ගන්න සියලුම රාජ්‍යයන් එකවන්ව එක් වී විසඳුම් සොයන්නට පටන් ගත්තා. අවසානයේ එන්නත් කරන ඉතිහාසයේ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කරමින් ඉතා කෙටි කාලයක් තුළ කොවිඩ් වෛරසයට විරුද්ධව සාර්ථක කාර්යක්ෂම සහ ආරක්ෂිත එන්නතක් නිෂ්පාදනය කරනවා. මෙම විශ්වීය එන්නත් කරන වැඩසටහනට මුලින්ම එකතු වුණු රටවල් අතරට එක් වෙමින් ශ්‍රී ලංකාව තුළ එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භ කරමින් මීට හරියටම වසරකට පෙර එනම් 2021 වර්ෂයේ ජනවාරි 29 වෙනිදා කොවිඩ් වෛරසයට එරෙහිව පළමු එන්නත් මාත්‍රාව ශ්‍රී ලාංකීය පුරවැසියෙකුට අපි ලබා දෙනවා. එදා පටන් ගෙවුණු වසරක කාලය තුළදී කොවිඩ් එන්නත් කරණය රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 51ක් රටට ගෙන්වලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 64%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීලා 23%ක් තුන්වන මාත්‍රාවත් ලබාගෙන ගෙවුණු දින 365ක කාලය තුළදී සමස්ත එන්නත් මාත්‍රා මිලියන 35කට වඩා ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ එක් දිනකදී එන්නත් මාත්‍රා ලක්ෂයක්. ඔව්. තම දිවි දෙවැනි කොට කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීමට පෙරමුණ ගනිමින් අනිකුත් සියලුම සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් එක් දිනකදී මාත්‍රා ලක්ෂයක් ගුණාත්මකව සහ ආරක්ෂිතව ලබා දෙන්නට මේ රටේ සෞඛ්‍ය සේවාව සමත් වුණා. දහසකුත් එකක් බාධක කම්කටොළු මැද රටේ සිව් දිසාවන් ගම් නියම් ගම් සිසාරා එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉටුකරන ලද මේ මෙහෙවර ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ඉතිහාසයේ ඓතිහාසික විජයග්‍රහණයක්. එන්නත් කරන වැඩසටහනේ පළමු වර්ෂ පූර්ණය සනිටුහන් කරන මේ මොහොතේ ඒ සඳහා පුරෝගාමී කාර්යභාරය ඉටු කළ මේ රටේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ගෞරවනීය උත්තමාචාර්ය පුද කරනවා. ඒ සඳහා දැවැන්ත සහයක් ලබා දුන් ආගමික නායකයන්ට ත්‍රිවිධ හමුදාවට සියලු රාජ්‍ය නිලධාරීන්ට පළාත් පාලන ආයතනවලට සහ ප්‍රජාවටත් ගෞරවනීය ස්තුතියක් පුද කරන්න කැමැතියි. නමුත් තාමත් අපේ ගමන අවසන් නැහැ. එන්නත් කරණයට සුදුසුකම් ලද සියලු පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට එන්නත් කරණය අපි තව තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න ඔබේ එන්නත් කරණය සම්පූර්ණ කර ගන්න. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරමින් කොවිඩ් රෝගයෙන් වැළකෙන්න. අපි එකට එක්ක අපේ රට කොවිඩ් වසංගතය තුරන් කරන ලද රටක් බවට පත් කරමු.